පළමුවන දේව ප්‍රකාශනය ජාකොප් වෙත යවන ලද හසුනින් උපුටාගත් පාටයකි. සහෝදරේනි ඔබ විනිශ්ෂයට ලක්නොවන පිණිස එකිනකාට විරුද්ධව චෝදනානු කරන්න මෙන්න විනිශ්්‍යකාරයානෝ දොරකඩ සිටින සේක. සහෝදරේනි සමිධානන් වහන්සේගේ නාමයිෙන් කතා කළ දිවසිවරයන්ගේ පීඩාවිඳීමද, ඉවසීමද ආදර්ශේයටගන්න. ස්ථීරව සිටිය අය ආශිර්වාද ලද්දෝයායි අපි කියමු. ජෝබ් ස්ථීරව සිටි හැටි ඔබ අසාඇත ඔහු ගැන සමිධානන් වහන්සේගේ තීරණයද ඔබට පැහැදිරිය සමිධානන් වහන්සේ දයානුකම්පාවෙන් අධිකලෙස පොහොසත් වී සිටින සේක. මේ සියල්ලට වඩා මාගේ සහෝදරේනිි අහස ගැනවත් පොළව ගැනවත් අන් කිසිව ගැනවත් නොදිවුරන්න ඔබ වරදට පත් නොවන පිණිස ඔබගේ වශනය එසේයනම් එසේය කියාද නැතනම් නැත කියාද වේවා. දේව වචනය මෙසේය ශුදෝම්මාක් තුමාගේ සුවිශිෂෙන් උපටාගත් පාටීකි. උන්වහන්සේ එතනින් නික්ම ජුදයටසා ජොර්ධානින් එගොඩ පළත්වලට පැමිනිස්සේක. යළිත් සමූහයෝ උන්වහන්සේ වෙෙත රැස්වූහ. උන්වහන්සේ සිරිත් පරිදි ඔවුන්ට ඉගැන්මූසේක. පරිසිවරු අවත් ඔන්වහන්සේ වචනයකින් අල්ලා ගනු පිණිස පුරුෂයකු විසින් සිය භාර්ියාව දික්කසාද කිරීම නීතියට අනුකූලදැයි, උන්වහන්සේගෙන් ප්‍රශ්න කළග උන්වහන්සේ උත්තර දෙමින් මෝසෙස් ඔබට කුමක් අන කළේ දැයි ඔවුන්ගෙන් ඇසූසේක දික්කසාද සාතිකයක් ලියා ඇය අත්හැර දමන්න මෝසස් අවසර දුන්නේ ඇයි ඔහු කියය. එහෙත් ජෙසුස් වහන්සේ ඔවුන්ට කතාකොට ඔහු මේ ආකඥා පැනවූයේ බේ සිත් දැඩිකම නිසාය. ඒහෙත් මැවීමේ මුල සිටම දෙවියන් වහන්සේ ඔවුන් ස්ත්‍රීපුරෂ වශයෙන් මැවූසේක. ඒ හේතුකටගෙන මිනිසෙක් තම පියාද මවද අතහැර සිය භාර්යාාවට ඇලුම්වන්නේය. ඒ යුවලද එකම මාංශයක් වෙති. මෙසේ ඔවුහු එවක් පටන් දෙදෙනෙක් නොබ එ කෙනෙක් වන්න ෝය එබැවින් දෙවියන් වහන්සේ එක් කළ අය මනුෂ්‍යාවෙන් නොකරේවායි වදාලසේක ශ්‍රාවකයෝ ගෙදරදී මේ කාරණය ගැන යළිත් උන්වහන්සේගෙන් ඇසූහ උන්වහන්සේ ඔවුන්ට කතාකොට සිය භාර්්‍යාව අත්හැර වෙන ස්ත්‍රීක පාවා ගන්න කවරකු නමුත් ඔහු ඇට විිරුද්ධව කාම මිත්‍යචාරය කරයි. ස්ත්‍රීියක් ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණපාවා ගන්නේී නම්. ඇද කාම මිත්‍යාචාරය කරන්නේී යයි වදාලසේක ගැලබීමදාක සුභාරංචියනම් මෙසේය. ක්‍රසිුස් වහන්සය තුළ මා ප්‍රියාදර සෞදර සෞෝදරයනේ අද දවසේ සුපුුවත තුළ, නැවති සැරයක් අපිව පවුල් ජීවිතයේ කතෝලික පවුල් ජීවිතයේ අර්ථය වෙතට අරගෙන යනවා අද දවසේ විනය දරයින් ඇවිල්ලා හරි අපූරු ප්‍රශ්නයක් ජේසුගෙන් ආනවා. මෝසේස්ගේ ව්‍යවස්ථාවට අනුව දික්කසාද සහතිකයක් එක්ක ස්ත්‍රීියක්ව යවන්නට ඉඩ තිීල තිබ්බා අපිහෙම කරන එක හරිද මේක හරිද වැරදිද කිය ජේසුගෙන් අහනවා ජෙසුගේ උත්තරය ඉතාමත් බාරවතලයි. ජෙසු කියනවා විවස්ථාවේ හෙමතිබ බට කවුරුවාරි පුරුෂයෙක්. තමුන්ගේ භාරයා වත්තැරලා වෙන කෙනෙක්ව සරණපාවා ගන්නවනං හු කාමිත්‍යචාරය කරනවා කියලා. එමිනත් කවරුවාරි භාර්යාවක් තම් පුරෂයාවත්තඇරලා වෙන පුරුෂයෙක්ව බැන්දොතිෙන් ඔහු කාමමිත්‍යාචාරය කරනවා කියලා. ම ප්‍රාදර සහෝදර සහොදරයනේ මේ, කියමන ඇතුළේ ගැප්වෙලා තියෙනවා හරි අපහූරෝ කතන්දරයක් ගොඩක් වෙලාවට යම් යම් දේවල්වලට නීති රෙගුලාසි වැටුනහම නැත්තම් කළ යුතු සහ නොකළ යුතු කියලා දෙවල් වකර ලබිට පැහැදිලුව දුන්නහම මේ නීතිය තුළ තියනාව වචනාර්ථයට අපි කොටුවෙනවා ඒකේ වටිනාකම අපි අමතක කරනවා. එතකොට මෙ දික්කසාද නීතියටත් වෙලා තිබ්බේකයි. දික්කසාද නීතියේ වච්‍යනාර්ථය ඇතුළෙ ඔවුන්ට එ නීති ඇතුළ දිබ්බ වටිනාකම නැතිවෙලා ගිහිල්ලා. අපිටත් ඒ දේම වෙන්නට පුළුවන්. අපි නීතියට කොටුවෙලා නීතියේ වටිනාකම පැත්තකට දාලා ජීවත් වෙන්නට පුළුවන්. නි අද දවසේ ජේසුකෙන් අපිට තියෙනවා හරි ලස්සන ආරාධනයක්. අපේ ජීවිතය අපි කරන දේවල් කරන්නං වාලෙ කරන්න ඇැතුව ඒවල අර්ථය හොයාගෙන යන්න ඒවල වටිනාකම හොයාගෙන යන්න ඒ වටිනාකම ජීවිතයට එකතු කරගන්න. පවුල් ජීවිතය යනකාරණයේද මේ දේ ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. පවුල් ජීවිතයේ කියන්නේ කොන්ත්‍රරාත්තුවක් නෙවෙයි. සුහමි පුරුෂයක් සහ භාර්යාවක් එකට එකතු වෙලා ලියවිල්ලක කරන ගිවිසුමක් පමණක් නෙවෙයි. ඊට එහා ගියපු සක්‍රමේන්තුක බැඳීමක් පවුල් ජීවිතය තුළ තියෙනවා. එනිසා එවන් වූ සක්‍රමේන්තුක බැඳීමක් හඩන්නට පුළුවන් කියලා හිතන්නටවත්. බැරි බව ජේසු අදදවසය අපිට මතක් කරලා දෙනවා. මේ පණවිඩයත් එක්ක අපි අපේ පවුල් ජීවිත වෙතට හැරැමු. ම ප්‍රයාදර සහෝදර සහෝදරයන. පවුල් ජීවිතය අත්තාරින්නට හිතෙන අවස්ථාවල ජේසුගේ මේ වචන අපේ කංවල රැව්පිළි රැ් දෙෙන්න්නට ඕනේ. අපිට හිතෙන්න්නට ඕනේ අපි. අපේ ජීවිතයේ වටිනාකම් හරි තැන්නොල තියාගන්නට ඒ වටිනාකම් තුළ අපේ ජීවිතය වර්ධනය කරගන්නට නීතියට එහාගියපු ආදරයේ පැවැත්මක් හොයාගන්නට අමෙන්